ජාතික ජනබල වේගේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ඩියාන අබේසිංහ මැතිතුමා, ජාතික ජනබල වේගේ ජාතික විධායක සභික අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත තමරසිංහ සහෝදරයා ඇතුළු ජාතික ජනබල වේගේ සියලුම විධායක සභික මහත්වරුන්ගේ අවසරයි. ඒ වගේම හිටපු නාවික හමුදාපති මගනිතර විදියට අපේ මේ රජ රටින් බිහි වුණු පළවෙනි නාවික හමුදාපතිවරයා අපේ මිත්‍ර අද්මිරාල් සිරිමවන් රණසිංහ මැතිතුමනි, අධිකර සාමූහිකයේ හිටපු එයා වයිස් මාස්ටර් තප්පත් තුයකෝතා මහතා ඇතුළු අධිකරණ සාමූහිකයේ සියලුම තරාතිරමේ දෙලයන්ගෙන් අපේ සහෝදරයන්ගෙන් අවතරයි. ඒ වගේම පොලිස් සාමූහිකයේ සහෝදරයන්ගාරි මහත්වරුනි, ඒ වගේම ජාතික ජන බලවේගයට අනුබද්ධ විද්වත් සංවිධාන සියල්ලේගෙම සාමාජික මහත්වරුනි, වේදිකාවේ අතුල්ගිරිතට සියලුම ආධික ආරාධිත මහත්වරුන් ගේ අවතරයි. අද මෙම පින්පීමට වසර 2500කට අධික, ඒ වගේම මහා විහාරයේ ඒ බෞද්ධ සම්ප්‍රදායන් බෞද්ධ තිස්සාචාරයන් මැද ඇදුඩු වැඩුණු, ඒ වගේම මේ වැව්බැදී රාජ්‍ය හා බැඳුණු කෘෂිකර්මාන්තයේදී සිටින සහ විවිධ මට්ටමේ රැකියාවන්වලදී සිටමින් අඳුර අනුරාධපුරයේ නිජබිම කරගත් මේ මහා විරත කරන්න, මේ මහා උඩදුරය කරන්න ඔබගේ දායකත්ව දෙන්න පැමිණි මේ මා ඉදිරියේ සිටින සියලුම සහෝදර සහෝදරියන්ගෙන් දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් අවතරයි. ඇත්ත වශයෙන්ම අනුරාධපුරයට දුදුරු ප්‍රදේශයක ඉපදුණු මම මගේ වයස 65ක ජීවිත කාලය තුළ මේ සල්ගාදු පිටියේ දැකපු මහා ජන ගංගාව මම දැකේ අදයි. ඒ වගේම මේ මහා ජන ගංගාව කියන පණිවිඩයේ මට හොඳට පේනවා. අපි පෞගිය දිනවල විවිධ ප්‍රදේශවල අපි ඇවිද්දා. ඒ වගේ විවිධ කතාවලට අපි ඇහුම්කන් දුන්නා. අපි විවිධ මාධ්‍ය වාර්තා දැක්කා. විවිධ සමීක්ෂණ වාර්තා අපි දැක්කා. සමහර සමීක්ෂණ වාර්තා අපිට පෞද්ගලිකවත් කියලා දුන්නා. ඒ හැම දෙයකින්ම කියවන එක කාරණයක් මම මෙතන කියන්න සඳහන් කරන්නට උනේ. ඒ තමයි ඉදිරි ජනාධිපතිවරණේ මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය අද මහ පොළොවේ ලියවිලා තියෙන යථාර්ථය. මිත්‍රවරුනි, කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා තවත් යුතුකමක් තියෙනවා. අද මා ඉදිරියේ මා කලින් සේවය කළ ආයතනයේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් බොහොම කැපවීමෙන් අපව ආරක්ෂා කරන්න මේ ස්ථානයට පැමිණලා තිබෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවක් කරගන්න අනුරාධපුර කොට්ටාස බාර නිලධාරී ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට අපිට දෙන සහයෝගයට අපගේ ප්‍රධානය පුද කරා. මිත්‍රවරුනි, මම තනහන් කළ අපි රැචලා ඉන්නේ පෙන් බිමක් කියලා. ඒත් එක්කම තනහන් නොකළොත් මං වැරදි, අද මේ පින් බිමේ මොනවද වෙන්නේ කියලා. මේ වෙනකොට මේ පින් බිමේ මොනවද වෙන්නේ? අද කුඩු අසංගතය පැතිරිලා අයිස් වසංගතය
හැමතැනම පැතිරිලා මිනිමැරීම් දූෂණ අපරාධ පාලනයෙන් තොරව ඉහළ ගිහිල්ලා සංඛ්‍යාලයකට ගත්තොත් 2022 වර්ෂයේ මිනිමැරීම් 560 ගණන් 2023 මිනිමැරීම් 570 ගණන් වැඩි වෙනවා. 2024 තව අපිට ලැබුණේ සංඛ්‍යාලයකන වාර්තා. මම හිතනවා 2024 ඊටත් වැඩිය වැඩි වෙනවා. ඇයි මේ? අපගේ කතිකයන් කියන විදිහට මේ වසර 76ක මේ කාලකන්ණි පාලනය තුළ වර්ධනය වූ කාරණා දෙකයි. එකක් දූෂණයයි, අනික දූෂිත දේශපාලනය. මෙන්න මේ දූෂිත දේශපාලනය සහ මේ දූෂණය නිසා මේ අපරාධ මේ විදිහට වැඩි වෙලා තියෙනවා. අද රාජ්‍ය සේවයට බූ අල්ලෙක් වගේ මේ දූෂණයයි දේශපාලනයයි දෙක රිංගලා තියෙනවා. ඒ හින්දා අපරාධ වර්ධනය වෙනවා, අපරාධ පිළිබඳ විමර්ශනයක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳම උදාහරණය අපි අනුරාධපුරින්ම කියන්න. පෞගේ කාලේ මාවිල්ලාරුවල වන්දි ගැවීමේ ප්‍රත්‍යක්ෂයක් තිබ්බා. රුපියල් කෝටි ගණනක් වංචා කරලා තිබ්බා. කවුද? ඔබලම ඡන්දෙ දීලා පත් කරගත්ත මේ ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලඥයා. විමර්ශනයට මොකද උනේ? විමර්ශනයෙන් උඩි දාතුන. ඒක අද තියෙන දේශපාලන. ඔබට මතක ඇති පෞගී දිනවල රතර දෙක්කට දුන්න ඉස්සරලා LLC සභාවේ LB විනා සමාගමේ මේ මහා මංකොල්ලය සිද්ධ වුණා. ඊට පස්සේ මේ අපරාධය සිද්ධ කරපු අය ඝාතනය වුණා. මිත්‍රවරුගේ අපරාධ කරුවෙකුට වුණත් මේ නීතියේ ඒ සහනය ලැබෙති. ඔහුට ඒ නඩු නිමිත්තට මුහුණ දීලා ඒ අධිකරණ ක්‍රියාමාර්ගයෙන් පසු ඔහුට දඬුවම දෙන්න ඕනේ. දැන් එක එකනට උන විතර ඒගොල්ලන්ට දඬුවම් දෙන්න බෑ. නමුත් ඔහු ඝාතනය වුණා. ඒ ඝාතක පිටිපස්සේ තියෙන මොකද්ද? දේශපාලනය. ඒ ඝාතනය ගැන ඇගිල්ල දික්කරේ කාටද? දේශපාලනයට වඩායි මේ ප්‍රදේශයේ පොලිස් නිලධාරී කීපදෙනෙක්ටයි. ඒ වගේම පෞගිය දිනවල ඔබ තවත් දැක්කා නාටකයක්. මේ පැත්තේ මන්ත්‍රීවරයෙක්ගේ වාහනයට වෙඩි තියෙනවා. කවුද වාහනයට වෙඩි තියාගෙන තියෙන්නේ? ඒ මන්ත්‍රීවරයාමයි. ඕගේ මිත්‍ර පොලිස් නිලධාරීයි. බලන්න මේ දේශපාලන නිලධාරීන් කීප දෙනෙක් සහ ඒ අයගේ අතවැසියන්ගේ තලකඩ පොලිස් නිලධාරීන් ඉන්න මේ රටකට වෙන අවඩඩු විනාශය. අපි මේ තත්ත්වය අපි නිමා කරන්න ඕනේ. මේක තත්ත්වය නිමා කරන්න හැකි එකම කණ්ඩායම මේ මාලිමාවේ කණ්ඩායම. මේ තත්ත්වය නිමා කළ හැකි එකම නායකයා මේ මාලිමාවේ අනාගත ජනාධිපති අපේක්ෂක අරුණ කුමාර දිසානායක සහෝදරයා. ඒ නිසා මේ එළඹෙන දෙතිස්වන ජනාධිපති වර්ණයේදී ඔබගේ වටිනා ඡන්දේ ඔහු වෙනුවෙන් පාවිච්චි කර ඔහු ජනාධිපති පුටුවට ගෙන මේ වෙනස සිදු කිරීම ඔහුට බාර දෙමු කියලා ඉල්ලමින් බාඩි හඩේනවා ඔබට. බෙබින් සුති ඒ අදහස් දැක්වීම වෙනුවෙන් විශ්‍රාමික පොලිස් සාමකයේ ප්‍රධානි ඊට නියෝජ්‍ය පොලිස්පති රවි සිරිවිරත්න මැතිතුමාට හොඳ හයියෙන් අත්පොලසන් හඬක් අපි එකතු කරමුද කියන්නේ මේ ජව සම්පන්න අත්පොලසන් හඬ ජයග්‍රාහී ගමන් මගට සැබෑ සවියක් එකතු කරනවා නිසැකයි අපි